අපි දැන් සූදානම් වෙන්නේ 2016 මොඩල් පේපර් එකේ 41 ඉඳලා 50ට තියෙන ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න. එතකොට පුතේ මේකේ පළවෙනි 41 වෙනි ප්‍රශ්නේ අපි බලමු. අපිට කියනවා ද්‍රවය 750ක්ලු පහෙන් එකක් එළියෙල තියෙන්නේ. එහෙමනම් ද්‍රවයේ තුල තියෙන පරිමාව වෙන්නේ පහෙන් හතරක් කියන එක ඔයාලා තේරුම් ගන්න ඕනේ. ඒ වගේම දෙවැනි එකේ අපි දන්නේ ද්‍රවයේ ඝනත්වය පහෙන් දෙකක් එළිය නම් මේකෙදි ද්‍රවයේ තුල තියෙන්නේ පහෙන් තුනක්. ඉතින් මේකේ සමතුලිතතාවය ගත්තාම ඔයාලා දන්නවා mg සමානයි අපිට ලියන්න පුළුවන් මෙතනින් mg සමානයි වස්තුව මත යෙදෙන උඩුකුරු පෙත්තරපුම u වලට. ඉතින් ඒ අවස්ථාවේදී mg සමානයි u කියන එක u කියන්නේ ගිලිලා තියෙන u කියන්නේ විරෝජී v කියන්නේ ගිලිලා තියෙන පරිමාව. පළවෙනි එකේ පහෙන් හතරක් රෝ කියන්නේ ඝනත්වය 750 g. දෙවැනි අවස්ථාවේ ng සමානයි පහෙන් තුනයි h d g. මෙතනට තව හොඳයි a කියන එකකුත් දැම්මම හරස්කඩ පරිමාවක්නේ. ඒතකොට හරස්කඩ වර්ගඵලය කියන එක a කියන එකකුත් මේකට ඇතුළත් කරොත් හොඳයි. හරි දෙන්නගෙම හරස්කඩ වර්ගඵලය එකමයි එකම උපකරණයනේ ඒක නිසා. අවසානයේ ඔය දෙන්න සුළු කරපුවාම ඝනත්වය 1000ක් කියලා අපිට ගන්න පුළුවන් d වල අගය. අපි යන් ඊළඟ ගැටලුවට 42 වෙනි ගාන මේකෙදි මේ ශ්‍රාව ඝනත්වයේ වැඩි වෙන අනුපිළිවෙල හොයන්න තියෙන්නේ. ඉතින් මේකේ ඔයාලට මතක නම් කස්කුරුපු නියමේ දාන්න. පළවෙනි රූප සටහනට අනුව ඔයාලට පේනවා දිශාවත් එක්ක ගත්තාම කස්කුරුපු නියමේ ඇතුළට තමයි මේකෙදි ශ්‍රාවයක් පිහිටන්නේ මේ ලොකු රවුම නිසා. ඒ වගේම දෙවැනි එකේදී ධාරාව මේ දිහාවට යන්නේ. ඉතින් ඒකෙත් ඔයාලට පේනවා ඇතුළට තමයි ශ්‍රාව ඝනත්වය පවතින්නේ. එහෙනම් මේ පළවෙනි එකෙන් b1 කිව්වොත් දෙවැනි එකෙන් b2 කිව්වොත් මුළු ශ්‍රාව ඝනත්වය වෙන්නේ b1 ධන b2. ඉතින් ওই නියමෙම මේ සිරස් වෘත්තයට දැම්මොත් සිරස් වෘත්තයට අනුව ඔයාලට තිරස් වෘත්තයට අනුව ඔයාලට පේනවා මේකේ ඉහළට තියෙන්නේ සිරස් වෘත්තයට අනුව ධාරාව යන දිශාව අනුව මේ පැත්තට නෙමෙයි මේක වැරදි ලකුණු වෙලා තියෙන්නේ තියෙන්න ඕනේ මේ දිහාවට තමයි ශ්‍රාවය යෙදෙන්නේ සිරස් දිශාවට අනුව ඒ උනා ඒ අනුව සම්ප්‍රයුක්ත දිශාව මේක ඔයාලට පේනවා මේ දිහාවට තමයි සම්ප්‍රයුක්තය යෙදෙන්න ඕනේ ඉතින් එකක b නම් අනිත් රවුමට අනුව තියෙන්නේ AB. එතකොට ඒ අනුව අපිට ගන්න පුළුවන් මෙතනින් ඇතිවෙන ශ්‍රාවය සමානයි දෙන්නගෙම. හැබැයි මේකේ ඇතිවෙන දිශාවට නෙමෙයි මේක ත්‍රිමාණව මෙන්න මේ කියන දිශාවට ඇතිවෙන්නේ ඒ අනුව මූල දෙකක් B කියලා අපිට ගන්න පුළුවන්. ඉතින් මේකේ ඊළඟ රූපෙට ගියොත් මේකේ උඩ තියෙන රවුම හින්දා ඔයාලට පේනවා ශ්‍රාවය මේ විදිහට ඇතුළට පිහිටන්නේ. මේ ධාරාවම මේ තනින් ඇවිල්ලා ওই විදිහට අවසානයේ මේ විදිහට තමයි මේ දිශාවට මෙයා හරහා යන්නේ. එතකොට ඒක නිසා එළියට තමයි ශ්‍රාවය පිටන්නේ. එහෙනම් මෙතනදී එන්නේ b1 ඍණ b2 කියලා. එහෙනම් හැබැයි c වල ඔයාලට පේනවා ඒ අනුව අඩුම ශ්‍රාව ඝනත්වයක් තියෙන්න ඕනේ c වල. ඊට වඩා ටිකක් වැඩි b වල මේ දෙන එකතු වෙලා හැදෙන විශාලම ශ්‍රාව ඝනත්වය තියෙන්නේ ඒ වලට. ඒ අනුව දෙවන පිළිතුර තමයි අපිට නිවැරදි පිළිතුර නිදියට තෝරා ගන්න සිද්ධ වෙන්නේ. ඊළඟ ගානට යන් දැන් මේකෙදි මෙතනදි පුතේ ඔයාලා තේරුම් ගන්න ඕනේ බලන්න ගෝලාකාර වෘත්ත දෙකක් ගෝල දෙකක් සන්නායකයකින් තමයි මේ විදිහට සම්බන්ධ කරලා තියෙන්නේ. ඉතින් මේ ගෝලයේ මෙතන විභවය v නම් මතක තියාගන්න පෘෂ්ඨයේ විභවය v නම් මෙයා සන්නායක කම්මිය මේ හැමතැනම මම මේ රතු පාටින් ලකුණු කරලා තියෙන හැමතැනකම විභවය v. හරි. ඒ එකම සන්නායකයන්නේ. ඉතින් සන්නායකයා ගෝලෙත් සන්නායකය. එහෙනම් හැමතැනම විභවය v. එහෙනම් ඔයාලට පැහැදිලි va සමානයි vb. එහෙනම් vab දීම vb ඔයාලට එකක් කියලා එන්න ඕනේ. ඒ අනුව ඔයාලට මේ තුන තෝරලා තියාගන්න පුළුවන්. ඊළඟට අපි ශේෂ තීව්‍රතාවයට ලියනවා e a සමාන 1/4 epsilon වෙනුවට මම k දැම්මා. k යට r1 කී r1 වල වර්ගයෙන් එන්නේ. මම එක r1 එකක් මේකට දියාගත්තා. අනිත් එක r1 එක ඒක r r වර්ගය කියන එක මම දෙකට කඩලා ලියාගත් එකක් කරේ මෙතන. 1 යට r1 1 යට
R1 කියලා. හරි. එතකොට මේ කියන්නේ අපි ගන්නවා V කියන එක විභවය. එතකොට VB විභවයේදී ඔයාලා දන්න 1/4 5 epsilon 1/r. ශේෂ තීව්‍රතාවයේදී R වර්ගය වෙනවා ඒක. එතකොට මෙතන ආදේශ කරපුවාම මෙයා කියන්නේ විභවය. එහෙනම් මෙතනට V කියලා ගන්න පුළුවන්. ඒ වගේම B ගෝලයටත් දාපුවාම ওই විදිහට සමීකරණ ලියන්න පුළුවන්. එතනත් මේ කියන්නේ V. ඊපස්සේ අවසානයේ මේ දෙන්න සුළු කරපුවාම මේ දෙන්න කැපිලා යනවා R1 R2 උනාට මේ විභවය විභව සමානයි කියලා අපි දන්නවා. එතකොට R2 යට R1 තමයි ශේෂ තීව්‍රතාව අතර අනුපාතය. ඒ අනුව මේක ඒ ඉතින් අපිට තීරණය කරන්න වෙනවා පිළිතුර විදිහට දෙවන්නේ. යන් අපි ළඟානට මෙතනදී එතකොට අපිට කියනවා මෙතන දීලා තියෙනවා මෙන්න මේ කෝෂය හරහා විභව අන්තරේ ශූන්‍යක් ධාරා අග්‍රහරා විභව අන්තරේ ශූන්‍යක්ලු. ඉතින් මෙතන ඔයාලට පේනවා ER2 කියලා අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා. ඉතින් ඔයාලට තියරි වලදී අපි කතා කරනවා කෝෂයක අභ්‍යන්තර ප්‍රතිරෝධයක් තියෙනවා නම් කෝෂයේ සටහන් වෙන මුළු විද්‍යුත් ගාමක බලයම අපිට එයා එළියට දෙන්නේ නැහැ. ඒ ධාරාව යද්දි එයා කොටසක් ගන්නවා. එතකොට ඒක අපිට ඕනනම් ලියන්න පුළුවන් මොකද්ද? ඊරින IR එළියට පිටතට දෙන විභවාන්තරයේ සමානයි ඊරින අයවතාවක් R R 2 කියලා ඔය ගානේ හැටියට නා. හරි. ඉතින් මේක අපිට කියලා තියෙනවා බිඳුවයි කියලා. ඒ කියන්නේ ඔයාලට එහෙනම් මේකෙදී අවබෝධ වෙන්න ඕනේ මේ මුළු විද්‍යුත් ගාමක බලයම මේ කෝෂයේ තියෙන අභ්‍යන්තර ප්‍රතිරෝධය පාවිච්චි කරනවා. ඉතින් අපි මේ සම්බන්ධය ගත්තාම මෙතනින් අපිට එනවා I වලට ප්‍රකාශනයක් ගන්න පුළුවන් I සමානයි E-යට R2 කියලා. ඉතින් දැන් එහෙනම් මේ ප්‍රතිරෝධයටයි මේ ප්‍රතිරෝධයටයි විද්‍යුත් ගාමක බලය දෙන්නේ මෙයා මේ කෝෂේ. නම් මම එතනට දානවා E සමානයි IR කියලා. එතනින් අපිට ගන්න පුළුවන් E සමානයි I වත්තාවක් R1 කැපිටල් R කියලා. දැන් I කියන්නේ හැබැයි මෙයා ශ්‍රේණිගත පරිපථයක් ඒකින්ද මේ මුළු පරිපථයේම යන ධාරාව සමානයි. එහෙනම් I කියන්නේ අපිට ගන්න පුළුවන් E යට R2. ඉතින් මේක දාලා සුළු කරපුවාම ඊට E සුළු වෙනවා අපිට එනවා R2 සමානයි R1 කැපිටල් R කියලා. එතනින් කැපිටල් R උක්ත කරපුවාම අපිට මේ විදිහ ප්‍රකාශනය ගන්න පුළුවන්. ඒ අනුව මේක තමයි අපිට නිවැරදි පිළිතුර විදිහට තෝරා ගන්න සිද්ධ වෙන්නේ. ඊට පස්සේ 45 වෙනි එක ඒක ලේසි ගානක්. ඉතින් මේකෙදි ඔයාලට කියනවා 100ක් ලු දෙන්නේ මෙතන විභවාන්තරය. ඒ දීලා තියෙන්නේ මෙතන 2යි 3යි 5යි 10යි කියන එතන මුළු ප්‍රතිරෝධය මෙතන සමක ප්‍රතිරෝධය ඔයාලා බැලුවොත් 20ක් කියලා තියෙනවා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? මට 5 ඕම් හරහා තියෙන එක හොයන්න නම් විභවාන්තරය හොයා ගන්න ඕනේ එයාගේ. ඒක නිසා මම 100 බෙදනවා මෙතන 20ෙන් වැඩි කරනවා 5ෙන් මට එනවා 5 ඕම් හරහා 25 වෝල්ට් විභව අන්තරයක් තියෙනවා කියලා. මේක විභව බෙදීමේ මූලධර්මය. හරි. ඊට පස්සේ මම දානවා P සමානයි V වැඩි කිරීම V බෙදීම R කියලා V වර්ගයට R. V කියන්නේ 25යි 25යි ඒක 5ෙන් බෙදුවා අවසාන 125ක් කියලා මට එනවා උත්තරේ. ඒ අනුව 45ට එන්නේ 125යි වෝල්ට්. හරි. ඊට පස්සේ ඊළඟ ගානට යම් 46 වෙනි ගාන සල දඟර ගැල්වනෝමීටරයක ඔයාලා දන්නවා අපිට ලියන්න පුළුවන් ව්‍යාවර්ත නියතයත් එක්ක CT සමානයි BINA බල දෙක සමාන කරලා තීට කියන්නේ එය භ්‍රමණය වෙන කෝණය BINA යට C කියලා අපිට සම්බන්ධයක් ගන්න පුළුවන්. B කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය, I කියන්නේ ධාරාව ගලන් යන, N කියන්නේ පොටවල් ගණන, BINA වර්ගඵලය, C කියන්නේ ව්‍යාවර්ත නියතය. ඉතින් පොටවල් ගණන වැඩි කිරීමෙන් සංවේදීතාව වැඩි කරන්න පුළුවන් වලට වෙනවා තීට එක අනුලෝමව සම්බන්ධයක් තියෙන. එහෙනම් මේක හරි. චුම්බක ද්‍රවයේ ප්‍රබලතාව අඩු කරද්දී ඔයාලට පේනවා B අඩු වුණොත් තීට අඩු වෙනවා. එහෙනම් මේක වැරදි.
ඊට පස්සේ මුදු යකඩ සිලින්ඩරයක් ඇතිවීමෙන් සුළි ධාරාවල් අඩු වෙනවා. ඒකින්ද භ්‍රමණය හොඳට සිද්ධ සුළි ධාරාවල් අඩු කරගෙන තියෙන්නේ. එතකොට ඒකත් නිවැරදි. ඊළඟට ව්‍යාවර්ත නියතේ වැඩි කිරීම. ව්‍යාවර්ත නියතේ C වැඩි කරොත් ඔයාලට පේන තීට අඩු වෙනවා. එහෙනම් මේක වැරදි. එතකොට මේ අනුව A හා C විතරයි නිවැරදි. අපිට මේක තමයි නිවැරදි පිළිතුරු විදිහට තෝරගන්න වෙන්නේ. හරි. අපි අන් ඊළඟ ගැටලුවට අපිට කියනවා මේකේ මේ රටයක් තියෙනවා. එයා 60යි හර්ට් සංඛ්‍යාතයන් නිකුත් කරලා 20යි වේගෙන් මෙයා දිහාවට යනවා. මෙයා අචලයි. මෙයාගේ වැඩිලා එන තරංගය අපහු පරාවර්තනය වෙනවා. ඒකයි මෙයයි අතර මෙයාගේ නුගැසුම් ඇහෙනවා. ඉතින් ඉස්සලාම අපි හොයාගන්න ඕනේ පළවෙනි අවස්ථාවේදී මෙයා ප්‍රභවය මෙයා නිරීක්ෂක. එතකොට ප්‍රභවයේ චලිත වෙනවා නිරීක්ෂකයා නිශ්චල. ඒ අවස්ථාවට මම ඩොප්ලර් සමීකරණය දැම්මොත් මට මේ සමීකරණය ලියන්න වෙන්නේ F V යට V ඍණ V S කියන එක. ඒ අනුව F1 වලට මට 64ක් එනවා. ඊට පස්සේ දෙවෙනි අවස්ථාවේදී මෙයා තමයි ප්‍රභවය, මෙයා තමයි නිරීක්ෂක. එහෙනම් ප්‍රභවය නිශ්චලයි, නිරීක්ෂකයා ප්‍රභවයේ දෙසට චලිත වෙනවා. ඒ සමීකරණය දාපුවාම අපිට මෙන්න මේ සමීකරණය එතනින් අපිට එනවා F2 68ක් කියලා. දැන් මෙයාට නුගැසුම් ඇහෙන්නේ එයා නිකුත් කරන 60යි මෙතනින් එන මේ F2 නිසා. ඒක නිසා ඇහෙන නුගැසුම් සංඛ්‍යාව 68 68ක් කියලා අපිට ලබා ගන්න වෙනවා. අපි 48 වෙනි ගැටලුවට මේකත් හොඳ ගැටලුවක්. එතකොට මෙතනදී ඔයාලගෙන් අහන්නේ බලන්න විචල්්‍ය ප්‍රතිරෝධයක් ඔතන දාලා තියෙන්නේ. එතකොට මේ විචල්්‍ය ප්‍රතිරෝධය ඔයාලට පේනවා අපිට සම්බන්ධ කරන්න පුළුවන් ස්ථාන කීපයකට. එකක් එයා මෙතනට කනෙක්ට් කරන්න පුළුවන්. අනිත් එක 40 අනිත් කෙළවරට සම්බන්ධ කරන්න පුළුවන්. අපි බලමු 40 මෙතනට සම්බන්ධ කරොත් මොකද වෙන්නේ. මෙතන ධන එකට දෙන්නේ, ඒ කියන්නේ මෙතනින් එන්නේ අපවර්තනයක් රහිත වර්ධකයක්. මෙයා ක්‍රියාත්මක වෙන්නේ අපවර්තනයක් රහිත වර්ධකයක් විදිහට. එහෙනම් අපවර්තකයක් රහිත වර්ධකයක වෝල්ටියතා ලාභයේ සමීකරණය ඔයාලා දන්නවා මේක කියලා. ඉතින් ඕකට අනුව අපිට ගණනය කරගන්න පුළුවන්. දැන් මෙයා මෙතනට කනෙක්ට් කරොත් ඔයාලට පේනවා RS කියන්නේ මෙතන 100යි මෙතනින් මේ දෙන්න 50යි. එහෙනම් එක ධන 100 බෙදීම 50යි මෙතනින් එන වෝල්ටියතා ලාභය 3යි. දැන් අපි බලමු මෙයා මෙතනට කනෙක්ට් කරොත් මොකද වෙන්නේ කියලා. එතනදී අපි සමීකරණයට දාපුවම දැන් මේ පැත්තේ 140යි මෙතන 10යි. එතකොට අපිට එනවා වෝල්ටියතා ලාභය අර සමීකරණෙම දාන්න පුළුවන් 15ක් කියලා. එහෙනම් අපිට පේනවා වැඩි වෝල්ටියතාවක් ලබා ගන්න නම් මෙයා සම්බන්ධ කරන්න ඕනේ මෙන්න මෙතනට. ඉතින් ඒ විදිහට සම්බන්ධ කරපුවාම අපිට පේනවා මෙතන V in 1යි. ධන එනම් මේකේ ධන එකක් දුන්නොත් මෙතනින් එළියට එන්නේ ධන. දැන් ඍණ දුන්නොත් එළියට එන්නේ ඍණ. හරි, එකම කියන අදහස තමයි එතන තියෙන්නේ. අපවර්තනයක් නැහැ. ඉතින් මෙතන ගත්තාම අපිට වෝල්ට් එකක් තමයි ඉන්පුට් එක විදිහට දෙන්නේ. එහෙනම් අවුට්පුට් එක විදිහට අපිට ධන 15ක් ලැබිය යුතුයි. හරි, ධන 15ක් ලැබිය යුතුයි. ඊළඟට අපි බලන්න ඕනේ මෙතනින් ධන 15ක් ලැබෙනවද කියලා. ඔයාලට පැහැදිලි මෙතන 12 තමයි මෙතන දීලා තියෙන උපරිම අගය. ඉතින් මේකෙදී අපි කතා කරනවා ධන 15 මේකේ 12 මෙයාගේ අපි 12ක් දීලා 15ක් එළියට ගන්න බෑ. ගන්න පුළුවන් උපරිමගේ 12ක් දුන්නොත් 12. ප්‍රායෝගිකව ඊට වඩා අඩුයි. පරිපූර්ණ නම් විතරයි අපිට එහෙම කියලා ගන්න පුළුවන්. වැඩි 12ට 15ක් ගන්න බෑ. ඒකින්ද මෙතනින් මෙයා නිරූපණය කරන්නේ ධන 12 තමයි උපරිම අගේ විදිහට පෙන්වන්නේ. ඊළඟට අපි බලමු මේකේ ඍණ අගේ. දැන් මෙයාගේ අවම අගේනේ අපේ ගහන්නේ. එතකොට උපරිම වෝල්ටිය අවමහා. එතකොට අවම අගේ ගන්න නම් අපිට මෙතනට යන්න වෙනවා. මෙතන ඍණ එකයි ඉන්පුට් එක. එතකොට මෙතන අවම අගේ ගන්න නම් මේ අවස්ථාවේ. එහෙනම් මෙතන ඍණ එක තමයි ඉන්පුට් එක විදිහට දාන්න. මෙයා ඍණ එකයි. එහෙනම් අවම අගේ ඍණ 3. ඒ අනුව නිවැරදි පිළිතුර විදිහට අපිට 4 වෙනි එක තමයි තෝරා ගන්න වෙන්නේ. ඊට පස්සේ 49 වෙනි ප්‍රශ්නේ ඔයාලට පේනවා
මේක සම්බන්ධ කරලා තියෙනවා මේක එක අවස්ථාවක මෙතන ධාරාව ශූන්‍යක්ලු හරි ඉතින් අපිට මේ විදිහට ගත්තාම මෙයා i2 මෙයා i1 මෙහෙම කියලා ගන්නත් පුළුවන් එතකොට i1 කියන්නේ ශූන්‍ය අපි ඉස්සලාම මෙන්න මේ පරිපථයට දාමු අපේ නියමය කර්චොෆ් නියමය එතකොට අපිට එනවා මෙයා 12යි 12 සමානයි i2 වතාවක් 8 8 කියන්නේ මෙතන 1යි ඕමුයි 7යි ඕමුයි එකතු වෙලා ධන i2 වතාවක් r මෙන්න මෙයා හරි ඊට පස්සේ මම මෙයාට දැම්මොත් ඕම් නියමය දැන් මම ඊළඟට මේ පරිපථයට දාන ඕම් නියමය එතනට දැම්මොත් ඔයාලට පේනවා මේ හරහා ධාරාවක් නැහැ එනම් මෙයා හරහා විභව බැස්මක් නැහැ එහෙනම් මෙතන මේ 4 කියන එක නා මෙයා හරහා තමයි තියෙන්නේ එහෙනම් 4 සමානයි i2 වතාවක් r එකෙන් i2 සමානයි 4යට r දැන් මේ සමීකරණේ i2 වෙනුවට අපි ගත්ත i2 වගේ ආදේශ කරනවා ආදේශ කරපුවා කරලා r සුළු කරපුවාම ඔයාලට r වලට ඕම් 4ක් කියලා ඒ ඒ අනුව මේක තමයි අපිට නිවැරදි පිළිතුර විදියට තෝරා ගන්න වෙන්නේ අපි යම් 50 වෙනියකට ඉතින් 50 වෙනි ප්‍රශ්නේ බලන්න 50 වෙනි ප්‍රශ්නේ මේක ඔයාලා ජ්‍යාමිතිය හරියට රූප සටහන ඇඳ ගන්න. එතකොට රූප සටහන ඇඳලා කෝණය හොයන්න මෙතන මේ කෝණය සෙව්වහම ඔයාලට පේනවා මේ කෝණය මුළු කෝණය තීටා එතකොට මෙතන කෝණය හොයා ගන්න පුළුවන් ඔයාලට මේක ගත්තාම ජ්‍යාමිතියට අනුව මෙයා තීටා වෙනවනම් මෙතනින් අපව එළියට යන්නේ තීටා කෝණයකින් ඒ අනුව ඔයාලා මේවක් මෙතන කෝණයත් හොයා ගන්න ඊට පස්සේ ඔතන මෙයා යන කිරණේ මේක අපගමනේ කියන්නේ යන ආරම්භක කිරණේ මේ අනිත් කිරණේ මෙන්න මේ කෝණය ජ්‍යාමිතිය ඇඳලා මෙන්න මේ කෝණය හොයා ගන්න ඒ කෝණයට අනුව මේ කෝණය යගේ තමයි එතකොට අපගමන කෝණය වෙන්නේ. ඉතින් ඒකට අනුව අපිට උත්තරේ තෝරා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. හරි. ඉතින් හරි. ඉතින් ওই විදිහට තමයි මේකේ ප්‍රශ්න ටික අපි දැන් කතා කරා මේ MCQ ප්‍රශ්න පත්‍රයේ දැන් අපි සාකච්ඡා කරලා ඉවරයි. හරි අපි ඊළඟ දවසේ එහෙනම් මේකේ structured essay ප්‍රශ්න පත්‍රයේ සාකච්ඡා කරමු.